හැමෝටම. ඉතින් ඔයගොල්ලෝ මොකක් රිපෝට් එකක් හදනකොට වර්ඩ් එකේ යුනිවර්සිටි එක ස්ටුඩන්ට් කෙනෙක් වෙන්න පුළුවන් නැත්නම් ඔෆිස් එකක වෙන්න පුළුවන්. එකම රිපෝට් එකේ රෝමන් ඉලක්කම් සහ සාමාන්‍ය ඉලක්කම් දෙකම දාන්න වෙන අවස්ථාව වෙනවා. උදාහරණයක් විදිහට ගොඩක් අය කන්ටෙන්ට් පේජ් එක වෙනකන් එන පේජස් ටිකට දාන්න රෝමන් ඉලක්කම්. කන්ටෙන්ට් පේජ් එකෙන් පස්සේ තමයි සාමාන්‍ය ඉලක්කම් වලට යන්නේ. මෙසේජ් එක දැස්සේ මේ ඉතින් ඒ විදිහට එකම වර්ඩ් ડોකියුමන්ට් එකේ ಜಾති දෙකකින් ඉලක්කම් දාන්නේ කොහොමද කියලා ගොඩක් අය ප්‍රශ්නයක්. ඒ වගේම ගොඩක් අය මම දැකලා තියෙනවා මේක කොටස් දෙකකට හදනවා. ගොඩක් වෙලාවට රෝමන් ඉලක්කම් තියෙන එක වෙනම හදනවා. ඊට පස්සේ අනිත් එක නවම ඉලක්කම් දාලා වෙනම ડોකියුමන්ට් එකක් කරනවා. පස්සේ ඒකට print කරලා දෙනවා. ඒත් මේකෙන් පස්සේ හැම කරන්න ඕන වෙන එකක් නැහැ. මම අද කියලා දෙන්නම් කොහොමද එකම ડોකියුමන්ට් එකේ රෝමන් ඉලක්කම් සහ සාමාන්‍ය ඉලක්කම් දෙකම දාන්නේ කියලා. ඉතින් මේ ડોකියුමන්ට් එකට තමයි මම දැන් page numbers ඒ විදිහට දාලා පෙන්නන්න හදන්නේ. ඒකට මුලින්ම අපි page numbers දා ගන්න ඕනේ සාමාන්‍ය විදිහට insert එකට ගිහිල්ලා page numbers කියන එක select කරලා. ඊට පස්සේ මම දෙනවා bottom of page කියන එක. ඒ කියන්නේ පිටුවේ පල්ලෙහා. ඒක දැම්මට පස්සේ ආයි මෙන්න මේ උඩ තියෙන page number එකට ගිහිල්ලා format page numbers කියන එකට යන්න. ඊට පස්සේ මේ වගේ කොටුවක් එනවා. ඒකෙන් අපිට මෙන්න විදිහට roman ඉලක්කම් select කරලා ඊට පස්සේ okay කරන්න. මම මේ header උඩ close කරලා මම බලන්න ඕනේ හැම page එකටම roman numbers තමයි වැඩලා තියෙන්නේ. දැන් අපි අන්තිමටම රෝමන් ඉලක්කම් දාන්න ඕන page එකට යනවා. ගිහින් ඒකේ පල්ලෙහායිම ඒ කියන්නේ සේරම වචන ඉවරනාට පස්සේ cursor එක තියාගන්නවා. තියාගෙන අපි යනවා layout එකට. layout එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට page setup කියන එකට යනවා. page setup එකට ගියාම මෙහෙම window එකක් open වෙනවා. ඒකේ මේ යට තියෙන whole document කියලා අපි ඒක this point forward විදිහට වෙනස් කරනවා. එහෙම වෙනස් කළා okay කරන්න ඕන. ඊට පස්සේ සමහරට අලුත් පිටුවක් එන්නත් පුළුවන්. අනිත් පිටුව ටික පොඩ්ඩක් පල්ලෙහාට යන්න පුළුවන්. ඒක පොඩ්ඩක් ඔයා හදාගන්න. ඊට පස්සේ අපි අපිට සාමාන්‍ය page numbers පටන් ගන්න ඕන තැන පිටුවේ page number එක උඩින් double click කරගන්නවා මේ විදිහට. ඊට පස්සේ අපි ඒකෙත් ආයි page numbers කිනේට ගිහිල්ලා format page number වලට යනවා. එතෙන් තියෙනවා roman ඉලක්කම් select කළා අපි ඒක 1 2 3 කියන සාමාන්‍ය ඉලක්කම් දෙනවා. ඊට පස්සේ start එක කියන එකටත් 1 කියලා දෙන්න ඕනේ. ඊට පස්සේ okay කරාම අපිට පේනවා ඒක වෙනස් වෙලා තියෙනවා. දැන් අපිට ඔන්දේ වෙලා ඉවරයි. මෙන්න මුලින්ම බලාගෙන ඉඳුවොත් මුල ටිකේ තියෙනවා මේ විදිහට roman ඉලක්කම් ඒ වගේම අපි වෙන් කරපු තැන මෙන්න මෙතන ආයි එක කියලා පටන් ගන්න තියෙනවා සාමාන්‍ය ඉලක්කම් වලින්. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේක ඉගෙන ගත්ත කියලා. ඒ වගේම මේක ඔයගොල්ලන් ප්‍රයෝජනවත් වෙන්නේ ඇති. මොකද මේක මම මේ වීඩියෝ එකක් හදන්න හිතුවේ විශේෂයෙන්ම මේ මම ගොඩ දිනකට මේ කැම්පස් එකේදී කියලා තියෙනවා. ඒ වගේම දැනුත් සමහරව මට මේක කෝල් කර කර මැසේජ් කර කර අහනවා මේ ඉලක්කම් දාන්නේ කොහොමද කියලා. ඉතින් මම තියෙන කරා එකපාර වීඩියෝ එකක් අල්ල හැමෝටම බලන්න දාන්න. ඉතින් අපි තවත් වීඩියෝකින් හම්බ වෙමු. එනම් ඉගෙන ගන්න.